ආයුබෝවන් කුකින් විත් ලයිෆ් YouTube channel එකට වෙනද වගේම ඔයාලා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය බඩින්ගුරු වලින් රසම රස සුප් එකක් හදාගන්නේ කොහොමද කියලා. ස්වීට් කෝන් සුප් එක ගත්තාම ලෝකේ ගොඩාක් ජනප්‍රිය සුප් එකක්. මේක කෙතරම් ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් හදාගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා අපි බලමු. තම්බාගත් බඩඉඟුරු මම මෙතන අරගෙන තියෙන්නේ බඩඉඟුරු කරල් 4ක වගේ ඇට ප්‍රමාණයක් ඒ වගේම සිහින්ව කපාගත් ලුණු කොළ කැරට් අමු මිරිස් කරල් 3ක් තලාගත් ඉඟුරු සුදු ලුණු කෝන් පිටි බටර් මේසැඳි දෙකක් රස පදමට ගම්මිරිස් ලුණු සීනි මේසැඳි 3ක් අවශ්‍ය ප්‍රමාණයට වතුර මේ ප්‍රමාණයන් අඩු වැඩි කරලා මේ සුප් එක හදාගන්න පුළුවන් මුලින්ම කරන්න ඕන අපි පාවිච්චි කරන බඩඉඟුරු ඇටවලින් කොටසක් මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් ජාර් එකට දාගෙන මේක හොඳින් පොඩි කරගන්න ඕන. ඒක පැත්තකින් තියලා මේ විදිහට භාජනයක් ලිප තියලා බටර් මේසැඳි දෙකක් එකතු කරගන්නවා. බටර් ටික හොඳින් දිය වේගෙන එද්දි තලාගත් ඉඟුරු සුදු ලුණු ටික එකතු කරලා මිශ්‍ර කරගන්න. දැන් ඒකටම සිහින්ව කපාගත් කැරට් ටිකත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕන. දැන් අපේ කැරට් සුදු ලුණු ඉඟුරු ටික හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ ඒකටම අපේ බඩඉඟුරු ඇට ටිකත් අපි එකතු කරගන්නවා දැන් අපි කලින් බ්ලෙන්ඩර් කරගත් බඩඉඟුරු මිශ්‍රණය එකතු කරගෙන ඔයාලා කැමති ප්‍රමාණයට වතුර එකතු කරගන්න පුළුවන් ඔයාලගේ රසපදමට ලුණු ගම්මිරිස් එකතු කරගන්න මැදින් පලාගත් අමු මිරිස් කරල් 3ක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න දැන් මෙතනදී පුළුවන් සීනි මේසැඳි 3 එකතු කරන්න කෝන් පිටි මේසැඳි 4ට ඇල් වතුර එකතු කරලා කැට හිටින් නැති වෙන්න මෙන්න මේ විදිහට හොඳට දිය කරගන්න ඕන. දැන් කෝන් පිටි මිශ්‍රණය එකතු කරගන්න ඕන. සුප් එකේ මැදින් මෙන්න මේ විදිහට බුබුලු දාන අවස්ථාව වෙනකොට පිලිප ඔෆ් කරගෙන අපිට පුළුවන් ලුණු කොළ ටික එකතු කරන්න. මෙතනදී මතක තියාගන්න සුප් එක හදලා ඉවර වෙලා තමයි අපි ලුණු කොළ එකතු කරගන්න ඕන. මේ ඔයාලට පේන්නේ තාමත්ම ලේසියෙන් ඉක්මනින් හදාගත්තු ස්වීට් කෝන් සුප් එක. ඔයාලා වෙනද බොන සුප් වලට වඩා මේ සුප් එකේ වෙනස් රසයක් ඔයාලටත් දැනේ. ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. අපිව subscribe කළ නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.